थी मैं काले देतन कहिंद मुन मु अपे आले देम सत्यन नयन वागे भी याली हमुएन के दिन दापे ओ बावी मसुएले देनु अंतित नुने एनवा मतु दिने ओ बामाई जीविते मातरे मातरे ටීවී අපි සූදානම් සෞන්දර්ය වැඩසටහන ආරම්භ කරන්න ඔබට මේ වැඩසටහන ආරම්භ කරන්න කලින් මම පුංචි මතක් කිරීමක් කරනවා මෙන්න මෙහෙම අපිට මේ අතේ ඇඟිලි පහක් තියෙනවා මේ ඇඟිලි පහේ මේ හැම ඇඟිල්ලක්ම විවිධාකාරයි එහේ අපිට විවිධාකාර ඇඟිලි පහක් අපේ අතට ලැබුණේ විවිධ වැඩ කටයුතු කරගන්න යම් දෙයක් අල්ලගන්න අපිට මේ ඇඟිලි පහ බොහොම ප්‍රමාණවත් ඒ වගේ තමයි මේ ලෝකේ ඉන්නවා විවිධ දක්ෂතාවයන් තියෙන මිනිස්සු ඒ මිනිස්සුන්ට මොන වගේ දක්ෂතාවයන්ද තියෙන්නේ කෙනෙක් ඉන්න පුළුවන් තාක්ෂණික අංශයෙන් දක්ෂතාවයක් දක්වන එහෙම නැත්නම් කලා අංශයෙන් දක්ෂතාවයක් දක්වන ඉතින් අපේ රටේ ඉන්න පුංචි දුව පුතුන්ට ඉතින් විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීමට අවශ්‍ය නම් ලංකාවේ තියෙන හොඳම විශ්වවිද්‍යාලයක් තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කියලා කියන්නේ ඉතින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලංකාවේ ප්‍රථම වතාවට විශ්වවිද්‍යාල හරහා නිර්මාණය කරපු ටීවී නාලිකාව තමයි වාපා ටෙලිවිෂන් කියලා කියන්නේ පීඕ ටීවී අංක 123 න් පුළුවන් ඔබට අපිව නරඹන්න අපි සූදානම් සෞන්දර්ය වැඩසටහනේදී අපේ විශ්වවිද්‍යාලයේ ඉන්න දක්ෂ විද්‍යාර්ථියෙක් එක්ක කතා බහ කරන්නට අපි අද ආරාධනා කරાય වෙනි දක්ෂ විද්‍යාර්ථියෙකුට ඉන්දියානු සහ ආසියානු නර්තන අධ්‍යයන අංශේ ඔහු තමයි මිහිරා ගයිබෝන් අයිබෝන් ඔව් අද අපි මිහිරංගට කතා බහ කරේ අපිත් එක්ක එකතු වෙන්න කියලා ටිකක් වටිනා දෙයක් කතා බහ කරන්න මිහිරංග කියලා කියන්නේ දැන් ලංකාවේ මේ යන විදිහත් එක්ක නර්තනයට ලැබිලා තියෙන තැන වෙනස්නේ ඒ වෙනසට ගරු කරන ගමන් මේ වෙනසත් එක්ක කටයුතු කරන අපේ සහෝදර විද්‍යාර්ථියෙක් තමයි මිහිරංග කියලා කියන්නේ එතිට මිහිරංග මම ඉස්සෙල්ලා මහන්න කැමතියි දැන් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මිහිරංග ලබාගත් අද්දෙක් නර්තන ජීවිතේ සාර්ථක කරගන්න අපි එතනින් සැන්ඩිය මම මුලින්ම කියන්න ඕනේ මම පොඩි පුංචි කාලේ නර්තනය සඳහා ඉගෙනීම කටයුතු කරා. ඉතින් පුංචි කාලේ ඉඳන්ම ආසාවක් තිබ්බා නැටුම් කියන එක ඉගෙන ගන්න නර්තන කලාව තුල ඉගෙනගෙන ඉස්සරහට ඉදිරියට මේ කලාව අරගෙන යන්න ඕනේ කියලා. ඒතකොට ඒක තමයි ඒකෙදි ගොඩක්ම මට ලැබුණ එකක් තමයි මගේ සීයා. සීයාගෙන් මට ලැබුණු පන්නරයක් තිබ්බා. ඉතින් මොකද සීයාත් නර්තනයේ
කටයුතු කරපු කෙනෙක්. නර්තන පරම්පරාවක ඉන්න කෙනෙක්ද සීයා? ඔව් පරම්පරාවක ඉන්න කෙනෙක්. ශ්‍රී ජයන සර් ගාව ඉගෙන ගත්ත මේ ගෝලෙක් විදියට ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් ඒ ඒ සීයාගෙන් ලැබිච්ච පන්නරය තුලින් තමයි මම ඊට පස්සේ මට මගේ සහෝදරයාගෙන් තමයි මම මූලික අධ්‍යාපනය ලබන්නේ නැටුම් පිළිබඳව. ඊට පස්සේ කොහොම හරි මම දස්තන් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබෙනවා ඊට පස්සේ මම මේ විදියට సౌందర్య විශ්වවිද්‍යාලයට එනවා ඉතින් මේ సౌందర్య විශ්වවිද්‍යාලයට එන ගමනේදී මම හිතනවා මට ඒ ආපු ගමනේදී ගොඩක් වෙලාවට මේ නැටුම් කලාව ගැන ගොඩක් විවිධ වූ ගුරුවරුන් යටතේ ශිල්ප හදන්න අවස්ථාව ලැබිලා තියෙනවා ඉතින් ඒකෙදී ගොඩක් වෙලාවට මම පොඩි කාලේ ඉඳන්ම මට උවමනාව තිබ්බා අලුත් දෙයක් කරන්න අලුතෙන් දෙයක් නිර්මාණය කරලා අලුත් දෙයක් තුලින් මේ කලාව ඉදිරියට අරයි යන්න. ඉතින් එහෙම ආපු ගමනක් තමයි මේ సౌందర్య විශ්වවිද්‍යාලේ මේ වෙනකොට. අනිවාර්යෙන් මිහිරංග මේ දැන් ඔයා ඔය කිව්ව ඔබ ඔය කිව්ව කතාවත් එක්ක මට මෙන්න මෙහෙම දෙයක් අහන්න ඉතුණා දැන් මිහිරංග චූටි කාලේ ඉඳන් හදාරන්නේ උඩරට පහතරට සබර්ගමු. විශේෂයෙන්ම හදාරන්නේ උඩරට කියන එකනේ. එතකොට දැන් ඔබ సౌందర్య කලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා හදාරන්නේ ඉන්දියානු සාසන නර්තනය. මං ඔබ බලාගෙන ඉන්න ඔබ හිතනවා ඇති ඇයි මේ උඩරට පහතරට හදාරපු කෙනෙක් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඉන්දියානු නැටුම් හොයන්නේ ඉන්දියානු නැටුම් ගැන අධ්‍යයනය කරන්න කියලා. ඒ ප්‍රශ්නේ ඔබෙන් අහන්න කැමති ඇයි ඉන්දියානු නර්තනයට එකතු වෙන්නේ? ඔව් අනිවාර්යෙන් සැන්ඩි මට විශේෂයෙන්ම කියන්න ඕනේ సౌందర్య විශ්වවිද්‍යාලයට ආවහම අපේ පදනම් වර්ෂය කියලා ෆස්ට් ඉයර් එක කියන. ඉතින් ඒකෙදී අපිට උඩරට පහතරට සබරගමු ඊට අමතරව ඉන්දියානු නර්තන සම්ප්‍රදායන් බෙර වාදනය ඒ වගේම සිනමා අධ්‍යයනය වගේ විශාල විෂය පරාසයන් ටිකක් අපිට අධ්‍යයනය කරන්න ලැබෙනවා. ඉතින් ඒකෙදි මම හිතුව එකක් තමයි දැන් අපි උඩරට පහතරට සබරගමු ඉගෙන ගන්නවත් එක්කම මට හිතුණා ඉන්දියානු නර්තන සම්ප්‍රදායක් ඉගෙන ගත්තොත් ඒ තුලින් මගේ ඉදිරියට කරන නිර්මාණවලට ලොකු පිටුවහලක් ලැබෙයි කියලා. ඒ කියන්නේ නිර්මාණයක් හදනකොට නැ නිර්මාණ රචනයක් නර්තන රචනයක් කරනකොට අනිවාර්යෙන් ඒ ගන්න පුළුවන් ඒ ඉන්දියානු නර්තන සම්ප්‍රදායන් වල තියෙන ඒ ආභාසය අරගෙන අපේ දේශීය දෙයත් එක්ක එකට එකතු කරලා අලුත් දෙයක් ප්‍රේක්ෂකයා නැත්නම් රසිකයා වෙනුවෙන් මට කරන්න පුළුවන් කියන එකක් මගේ ඔළුවේ මුල ඒ කාලෙදිම කියන්නේ පදම වර්ෂයේදිම ඇති වුණා. ඉතින් ඒ නිසා තමයි මම సౌందర్య විශ්වවිද්‍යාලයට ඇවිල්ලා දෙවන වසරේදී ඉඳන් ඉන්දියානු හා ආසියානු නර්තන අධ්‍යනාංශයේ කටයුතු කරන්න බලාපොරොත්තු වුණේ. ඔව් ඉතින් අර අපි අහලා තියෙනවනේ කතාවක් මොකද්ද? දිනන්න පුළුවන් කියලා හිතන මිනිස්සුන්ට විතරයි. ඉතින් ඒ වගේ මිහිරංග වගේ දිනන්න හිතාගෙන ඉන්නවනම් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා මේ විදිහට එකතු වෙන්න. ඉතින් ඒ වගේම මතක් කරනවා අපේ වැඩසටහන බලාගෙන ඉන්න ඒ ලෙවල්ස් එහෙම ලියලා ඉවර වුණු දුවදරුවන්ට ඔබට පුළුවන් දැන් විශ්වවිද්‍යාලවලට ආයුධම් කරන්න ඔබ කැමති නම් సౌందర్య විෂයන් කලා විෂයන් කරන්න ඔබට පුළුවන් సౌందర్య කලා විශ්වවිද්‍යාලයට එන්න ඇවිල්ලා විවිධ විෂයන් හදාරන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් මිහිරංග අපි තව ටිකක් කතා කරමු. දැන් මිහිරංග මම දන්න හැටියට මේ කොළඹ ප්‍රදේශයේ බොහෝ පන්ති ගණනාවක් කරනවා ඉතා කුඩා කාලේ ඉඳන්. දැන් අර ඔබ කිව්වා වගේ සීයාගෙන් අයියාගෙන් ලැබුණු පන්නරය නිසා වෙන්නේ නැති. දැන් సౌందర్య කලා විශ්වවිද්‍යාලයට ඔබ ඒම කියලා කියන්නේ මේකට ලොකු පන්නරයක්. එතකොට අපි පොඩ්ඩක් කතා කරමුකෝ මේ කොහොමද පන්ති කරන්න පුංචි කාලේ ඉඳන් මේ පෙළඹවීම සහ කොහොමද ඒකට එකතුනේ කියන එක ගැන. ඔව් මම මුලින්ම සඳහන් කරනවානේ මට මූලිකම දැනුම දෙන්න පටන් ගන්නෙ මගේ සහෝදරයා. ඉතින් සහෝදරයාගේ වෙනමම ආයතනයක් තියෙනවා, කලායතනයක් තියෙනවා. එතකොට ඒ කලායතනයේ තමයි මම මුලින්ම ශිල්ප හදාරන්නේ. ඉතින් එතකොට ඒකෙන් පස්සේ ඊට පස්සේ මට මම A-level මට්ටමට එනකොට A-level ඉගෙන ගන්න කාලේ මට අවස්ථාවක් ලැබෙනවා. එතනත් يعني ඊට බාල ශිෂ්‍යයන්ට දැනුම ලබා දෙන්නේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ මගේ මූලිකටම මම පන්ති කරන්න නැත්නම් මේ ශිල්ප උගන්වන්න අවස්ථාව ලැබුණේ. ඊට පස්සේ මට මම ප්‍රධාන වශයෙන්ම මේ තර්ස්ටන් විද්‍යාලයේ ප්‍රධාන නර්තනාචාර්ය මේ කේ නිහල් පෙරේරා ගුරුතුමාණන් යටතේ තමයි ඊට පස්සේ ශිල්ප ආදාරන්නේ. ඉතින් එතුමාගෙන් ලැබුණු පිටුවහලයි මට ඒක මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් එතුමාගෙන් මම ලොකු පන්නරයක් ලබා ගත්තා. ඉතින් ඒ යටතේත් එතකොට ඒ එතුමාත් මට ගොඩක් වෙලාවට සර්ගේ ක්ලාස් එකේ විවිධ අවස්ථාවන් වලදී මෙන්න මේ විදියට අයිටම් එකක් හදන්න මේ වගේ පාඩමක් කරන්න කියලා ඒ වගේ අවස්ථාවක් දුන්නේ. ඉතින් ඒ ගත්ත අත්දැකීමෙන් තමයි මම ගොඩක් වෙලාවට මේ පුංචි කාලේ ඉඳන්ම මම හදාගත්තේ මෙන්න මේ විදියට උගන්වනවා කියන එක. අනිත් එක පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබ්බ ගුරුවරයෙක් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ නැටුන් සර් කෙනෙක් වෙන්න තමයි මට ඕනේ ලොකු නම කියලා තියෙනවද ගෙදරට? ඔව් තිබ්බ කියන්නේ මට මුලින්ම කියන්නේ මම ඕනේ
නැට්ටුවෙක් කියන එක නෙමෙයි නර්තන ශිල්පියෙක් වෙන්න අනිවාර්ය කියන්නේ මගේ ඔළුවේ හැමතිස්සෙම වැඩ කරන්නේ අපි නිකන් නටන කියන එක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් නේ අපි කාට හරි වෙන කෙනෙක්ට කිව්වත් එයාට මියුසික් එකක් දැම්මොත් එයා නටන්න පුළුවන් හැබැයි නර්තන ශිල්පියෙක් කියන්නේ නර්තන ශිල්පියෙක් වෙන්න හැමෝටම බෑ ඉතින් ඒකට අපි අනිවාර්යෙන්ම මේ යන ගමන අපි හදා ගන්න ඕනේ ඉතින් ඒකෙදි මම ගොඩක් වෙලාට මගේ මේ උගන්නන දරුවන්ට පවා මම කියන්නේ කිසිම මොහතක නැට්ටුවෙක් වෙන්න හදන්න එපා නර්තන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්න බලන්න මොකද අපිව ප්‍රේක්ෂකයා අපිව මනින තැනක් තියෙනවා ඉතින් එතනට එන්න නම් අපි අනිවාර්යයෙන්ම අපේ ප්‍රතිරූපය හදා ගන්න ඕනේ අපි අපිට කියලා දෙයක් මේ කරන්න පුළුවන් තැනක් හදා ගන්න ඉතින් ඒකෙදි ගොඩක් වෙලාට මම බලාපොරොත්තු වෙන්නේ අපි අර නැට්ටුවා කියන තැනට වඩා එතනින් එහාට අපි දෙයක් ඉගෙන ගන්න අනිත් එක දැන් මම තව කෙනෙක්ට දැනුමක් දෙන්න නම් මම පරිණත වෙලා ඉන්න බෑ ඉතින් මම හැමතිස්සම සර්ගෙන් උනත් ගිහිල්ලා මගේ ගුරුතුමාගෙන් මම හැමතිස්සෙම අහනවා සර් මේක කරොත් මේම හොඳයිද කියන්නේ මම තාම මේ ඉගෙන ගන්න මට්ටමක ඉතින් ඒක නිසා මම කොයි මොහොතකවත් මම කියන්නේ නැහැ මම සර්ව සම්පූර්ණ කලාකරුවෙක් කියලා ඉතින් මම තාමත් ඉගෙන ගන්න තියෙනවා ඉතින් මම හැම දෙයක්ම කරකොට ඉගන්නන්න පාඩමක් කරත් ඒ හැම අවස්ථාවෙම මම සර්ගෙන් අහනවා සර් මෙහෙම කරාම හරිද මේ පාඩමර කොහොමද අපි අලුත් දෙයක් කරන්නේ නිර්මාණයක් කරත් අහන්නේ ඒක ඒක මම ගොඩක් වෙලාවට ඒ ගුරුවරුන්ගේ ඇසුරෙන් තමයි මම ඒ ගමන එන්නේ නැතු මම මේ තනියෙන් ප්‍රධානම ආචාර්යවරයෙක් ඉදිරියට ආපු ගමනක් නෙමෙයි ගොඩක් වෙලාවට මම ඒ ගුරුවරුන්ගේ දැනුමත් අරගෙන ඒගොල්ලෝගේ අවවාද අනුශාසනත් එක්ක තමයි මේ කලා කටයුතු ඉස්සරහට කරගන්නේ නැණයි ගන්වීම් කටයුතු කරගෙන යන්නේ කියන තැන ඉඳගෙන වැඩ කරන ගෝලයෙක් ඒ වගේම ගුරුවරයෙක් ඒකත් එක්ක මිහිරංග ගැන මම ඔබට තව දෙයක් කියන්න කැමතියි මිහිරංග නර්තන ශිල්පියෙක් වගේම නර්තන කොරියෝග්‍රාෆර් කෙනෙක් එතකොට ඇඳුම් හදනවා එතකොට මේකප් කරනවා අපි මේ ගැන ටිකක් කතා කරමු කොහොමද මේ හැකියාව වර්ධනය වුණේ මිහිරංගට ඒකත් ඇත්තටම මගේ ගුරුවරුන්ගෙන් ලැබුණු දෙයක් ඉතින් ගුරුවරු හැමතිස්සම මට කිව්වේ ඔයා දෙයක් කරනවා නම් ඔයා හැමදෙම අපි ඉගෙන ගන්න ඕනේ අපි නැටුම් කරනවා කියලා කිව්වම නැටුම විතරක් නෙමෙයි අපි ඒකේ තියෙන අනුශාංගික කලා ගැන ඉගෙන ගන්නවා අනුශාංගික කලා කියලා කිව්වොත්ම මේකප් කරන්නේ කොහොමද කොස්ටියුම් කරන්නේ කොහොමද ලයිට් ගැන දැනගන්න ඕනේ මම දැන් අයිටම් එකක් කොරියෝග්‍රාෆි කරනවා නම් ඒකෙදි මම හිතන්න ඕනේ ඒක කොහොමද දැන් මම හැමතිස්සම හිතන එකක් තමයි ඔකේ නැටුම හැදුවට පස්සේ ඒක මට ඕන විදිහකට නෙමෙයි මම දැන් දකින්නේ මගේ නිර්මාණය මම හිතනවා මම මෙහෙම දෙන්නවලු හැබැයි අපි ඒක බලන්න ඕනේ ප්‍රේක්ෂකයෙක් බලන විදිහට මොකද ප්‍රේක්ෂකයාට කොහොමද ඒක දැනෙන්නේ ප්‍රේක්ෂකයාට කොහොමද ඒක ෆීල් වෙන්නේ කියන එක ඉතින් ඒක බැලුවේ නැතු වුණොත් මම හිතනවා මගේ නිර්මාණය අපි දෙන්නේ ප්‍රේක්ෂකයාට නේ එතකොට මම කරන නිර්මාණය සාර්ථක නැහැ කියලා ඉතින් ඒකින්ද හැමතිස්සෙම මම අර ඒකට අවශ්‍ය අනුශාංගික කලාව ගැන දැනුමකුත් ලැබි ඉතින් ඒක ඇත්තටම මම කියන්න ඕනේ මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් මට ගොඩක්ම ලැබිලා තියෙනවා මොකද අපි පදනම් වර්ෂයේදී ඉගෙන ගන්නකොට අපිට ලයිටින් ගැන එතකොට ඒ වගේම මේකප්ස් ගැන ඒ වගේ ගොඩක් දේවල් අනුශාංගික කලා ගැන දැනුමක් ලබා ගන්න අපිට අවස්ථාව ලැබිලා තිනවා. ඉතින් ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා අද වෙනකොට මට මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එන්න වරම් ලැබිච්ච එම ගැමන. මොකද මම මගේ ඉස්සරහා කලා කටයුතු කරගෙන යන්න මට ලොකු පන්නරයක් වෙලා තියෙනවා මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය. ඔව් ඉතින් ලංකාවේ කලාව කියලා ගත්තහම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් පිට වුණු ඉතා දක්ෂ කලාකරුවන් නර්තන ශිල්පීන් වාදන ශිල්පීන් සංගීත ශිල්පීන් ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ඉනෝයි තමයි විශ්වවිද්‍යාලයේ තියෙන වටිනාකම සහ අපි විශ්වවිද්‍යාලෙ ස්තුතිවන්ත විය යුතුයි. මෙහි හොඳ ගුරුවරු ප්‍රමාණයක් ඉන්නවා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වන්න. ඉතින් නැවතත් මතක් කරන්නේ උසස් පෙළ ලියපු අපේ ආදරණීය නංගිලා මල්ලිලාට එන්න ඔබ කැමැත්තෙන් ඉන්නවා නම් කලා විෂයන් කරන්න අපේ විශ්වවිද්‍යාලෙත් එකතු වෙන්නට පුළුවන් ඔබට. ඉතින් මිහිරංග මේ අපි තව ටිකක් කතා කරමු. දැක ලංකාවේ කලාවට කරන්න පුළුවන් ලොකු සේවයක් කළා ඔබ මේ ළඟදී මේ අපි වෙස්මංගලයක් එහෙම තිබ්බ අපි මිහිරංගගේ වෙස්මංගලයේ රූපරාමුත් බලන්න සූදානම් තව ටික වෙලාවකින් ඔව් මිහිරංගගෙන් මට මෙහෙම අහන්න හිතෙනවා දැන් අපේ නර්තන සම්ප්‍රදාය ඇතුලේ අපිට නර්තනය ඉදිරියට ගෙනියන්න තව ශිල්පීන් බිහි කරන්න විවිධ අවස්ථා තියෙනවානේ එතකොට ඔබ එවැනි අවස්ථාවකට අත්පොත් තබනවා ඔබ වෙස්සහ පාහිපත් මංගල්‍යයක් ඉදිරිපත් කරනවා කොළඹ ප්‍රදේශයේ මම කැමතියි ඒ දේවල් ගැන අහගන්න දැන් අපි මේ වගේ දෙයක් කරන්න අපිට සම්ප්‍රදාය ඇතුලේ පුතුල දැනුමක් තියෙන්න ඕනේ එතකොට ඒ දැනුම ඔබට තිබුණ දැනුම ප්‍රමාණවත්ද සහ ඒ දැනුම ඔබ කොහොමද ලබා ගත්තේ මේක ලොකු කාර්යය චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා ගොඩක් ශිල්පීන් ඕනේ වෙනවා මේක කොහොමද කරේ අපි 얘ගෙන කතා කරමු ඔව් සැන්ඩි ඒක කිව්වොත් මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් වෙස්සා පයින්පත් මංගල්‍යයක් කරනවා කියලා කියන්නේ ඇත්තටම ලේසි දෙයක් නෙමෙයි. ඉතින් ඒක කරනකොට අනිත් එක ඒක කරන පිළිවෙලක් තියෙනවා. අපි මාස ගාණක් පේ වෙලා ඉඳලා ඉතින් ඒ පිළිවෙල කරන්න නැත්නම් ඒ කියන්නේ ඒක පැරණි කාලේ ඉඳන්ම ආපු එකක්. ඉතින් ඒක අපි අනිවාර්යෙන් ඒ සිරිත් විරිත් හරියට කරන්න ඕනේ. ඉතින් ඒකෙදි මට මූලික වශයෙන්ම
ලොකුම පන්නරයක් ලැබුණේ මගේ සහෝදරයන් වගේම මගේ ගුරුවරුන්ගෙන්. ඉතින් හැම වෙලාවෙම හැම දෙයක් පිටිපස්සෙන් මගේ ගුරුවරු හිටියේ. ඒ කියන්නේ මම මං මොකක් හරි දෙයක් කරත් ඒ හැම දෙයකම ගුරුවරු තමයි ඒ හැම කරන මේ කලා ශිෂ්‍යය දෙයක් කරනකොට ඒ හැම දෙයකම හිටියේ. දැන් මේ මේ පාර අපි වෙස් හිසවෙසා පයින්පත් මංගල්‍යයක් කරා. ඒකෙදි 12 දෙනෙක් හිටියා දරුවන්. ඉතින් ඒකෙදිත් මං ගොඩක් වෙලාවට හැම දෙයක්ම අපේ මගේ ගුරුවරයා මේ නර්තන ගුරුවරයාගෙන් මං අහලා එයාලගෙන් අනුශාසනත්වය ලබාගෙන ඒකෙන් තමයි මම මේ දේවල් කරේ. ඉතින් එතකොටදී දැන් මං හිතන විදිහට වෙස්සා පයින්පත් තියෙනවා කියලා කියන්නේ දැන් ලක්කයිගේ තියෙන මතයක් තමයි අවෙස් තිබ්බා කියලා කියන්නේ එතනින් ඉවරයි කලා. ඒ කියන්නේ ආ දැන් අපිට ඉගෙන ගන්න දෙයක් නැහැ. අපි දැන් දක්ෂයි කියන එක. ඒක නෙමෙයි. අර ඇත්තම කිව්වොත් ඔක සාමාන්‍යයෙන් අපි පාරක යන්න කලින් අපි ලයිසන් එක ගන්නවානේ. ඉතින් ලයිසන් එක ගන්නකොට ඔන්න දැන් ඒ වගේ තමයි අපිට මේ වෙස් තියෙනවා කියලා කියන්නේ අපි අපිට ටෙම්පරරි හම්බෙන ලයිසන් එක. ඊට පස්සේ තමයි අපි ගමන යන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ හිසවෙස් පයින්පත් මංගල්‍යයක් කියලා කියන්නේ අපි මේ කලාව නවතන තැනක් නෙමෙයි. ඉතින් මේක ඉස්සරහට කරයි යන්න ඕන එකක්. හැබැයි ඒ වගේම ඉවරයක් කිරීමක් නෙමෙයි. මෙතනින් මම හැමතිස්සෙම ඒ හිසවෙස් පයින්පත් තිබ්බ දරුවන් එක කතා කරේ කියන්නේ ඔයාලා මේක ඉවර කරන්න මේ ඔයාලගේ ආරම්භයක්. එක්තරා ආරම්භයක්. ඕගොල්ලෝ දැන් තමයි කලාකරුවෙකු නැත්නම් නර්තන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් විදියට මේ ශාස්ත්‍රයට එන්නේ. ඉතින් එතනින් එහාට ඔයා තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේ ලොකු විශේෂපර මං හිතන්නේ මංවත් මෙච්චරයි කියලා මට කියන්න පුළුවන් ප්‍රමාණයක් මම ඉගෙන ගන්න. මං ලොකු පරාසයක් තව තියෙනවා ඉගෙන ගන්න. තාම සුළු ප්‍රමාණයක් තමයි මාත් ඉගෙන ගන්නේ. ඉතින් ඒ ගත්ත ඒ ගුරුවරුන්ගෙන් ගත්ත පන්නරෙන් ඒ වගේ විශ්වවිද්‍යාලයෙන් ඇත්තටම මේ විදියට මං මේ වැඩේ මේ මේ වැඩ කටයුතු කරනකොටත් අර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරුන් මහාචාර්යවරුන්ගෙන් ඒ කොහොමද මේ චාරිත කරන්නේ ඒ දේවල් කොහොමද සිදු කරන්නේ කියලා අනුශාසකත්වයෙන් නැත්නම් මග පෙන්වීම යටතේ තමයි මම මේ කටයුතු ඔක්කොම කරේ. මොකද නැත්නම් මං වගේ පොඩි කෙනෙක් මට වඩා ගොඩක් තව ඉන්නව දක්ෂ පිරිස. ඉතින් මං වගේ මේ වයසෙන් අඩු කෙනෙක් මේ වගේ දෙයක් කරනකොට ඇත්තටම මං අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන ඕනේ කොයි වගේ සමාජෙන් කොයි වගේ ප්‍රතිචාරයක් එයිද කියලා. ඉතින් ඒකෙදි මං ගොඩක් වෙලාට හිතුවේ කරන දේ අපි හරියට කරොත් අපි හරියට ඒ චාරිත්‍ර වාරිත්‍ර අපි ඒව ගැන දැනුවත් වෙලා කරොත් අපිට ඒක හරියට කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒකට මට ගොඩක් වෙලාවට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන් ලැබුණා ලොකු මේ මඟ පෙන්වීමක්. ඉතින් ඒ වගේම තමයි ඒකේ චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම කරේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේම විද්‍යාර්ථීන් ඒ වගේම මගේ සහෝදර විද්‍යාර්ථීන් ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ගුරුවරුන් විසින් තමයි චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම සිදු කරන් ලැබුවේ. ඉතින් ඒක මට ඇත්තටම ගොඩක් වටිනාකමක් ලැබුණා මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය තුලින් මේ කරගෙන ආපු මේ වෙස් මංගල. දැන් මම දැනට වෙස් මංගල මාගේ ප්‍රධානත්වයෙන් හතරක් කරලා තියෙනවා. ඉතින් මේකේ මේ හතරවෙනි අවස්ථාව තමයි මේ අවස්ථාවේදී මේ මේ වසරේදී කරේ. ඉතින් දරුවන් 12 දෙනෙක්ගෙන් කල්ලි මංගල්‍යයක් තමයි කරේ. ඉතින් ඒ වගේ විතරක් නෙමෙයි මම දැන් බලාපොරොත්තු වෙන ඉදිරියේදී අපේ මං උගන්වන කලායතනයෙන් පහතරට සම්ප්‍රදායේන කල්ලි මංගල්‍යකුත් මේ අවසරය අවසන් වෙනකොට සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකටත් හැමතිස්සෙම තනියෙන් ගන්න තීරණ මේ මේවා මම හැමතිස්සෙම මගේ ගුරුවරුන්ගෙනුත් ඒ වගේ මේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ මඟ පෙන්වීම යටතේ තමයි මේ දේවල් කරගෙන යන්නේ ඉස්සරහට. ඉතින් ඔව් අපි මිහිරංගට සුභාශිංසනයක් ප්‍රාර්ථනා කරන්න ඕනේ, ආදරය එකතු කරන්න ඕනේ මේ වගේ තව දේවල් කරන්න ශක්තිය දැරියලා පෙන්නට කියලා. ඉතින් මෙවැනි දක්ෂ දේවල් කරන්න, වෙස් මංගල කරන්න, දරුවන්ට උගන්වන්න ඔහුට මනා දක්ෂතාවයක් තිබිය යුතුනේ. අපි මිහිරංග මේ ලබාගත් සම්මාන කුසලතා අද දවසේදී දෙක ගන්නට පුළුවන්. අපි මිහිරංග කතා කරමු. විවිධ සම්මාන ලබාගෙන තිනු. අපි මෙතනින් පටන් ගමු. මිහිර ප්‍රතිභා සම්මානයක් හම්බෙලා තියෙනවා, ඒ වගේම පාසල් සම්මාන. මොනවද මේ? ඔය මගේ පාසල් මට්ටමින් ගියපෝ. ඒ කියන්නේ පාසලේ තර්ස්ටන් විද්‍යාල ඉගෙනුම ලැබනකොට මට අවස්ථාව ලැබුණා සමස්ත ලංකා නර්තන තරඟ වලට සහභාගී වෙන්න. ඒකෙදි ඒකල නර්තනයට සහභාගී වුණා. ඒත් මම සහභාගී වෙන්නේ මේ භරතනාට්‍යම් වලින්. ඒ කියන්නේ ඉන්දියානු භරතනාට්‍යම් වලින්. ඒකෙන් ප්‍රථම ස්ථානය අරගත්තා. ඔය ඒකෙන් හම්බෙච්ච සම්මාන, එතකොට ඒකෙන් ලැබිච්ච සම්මාන හා කුසලාන තමයි තියෙන්නේ. ඉතින් එතකොට එතනදී මට ඇත්තටම මගේ ගුරුවරුන් යටතේ තමයි, එතකොට මගේ නිහාල් පෙරේරා ගුරුතුමා යටතේ තමයි මම භරතනාට්‍යම් ඉගෙන ගත්තේ ඒ අවස්ථාවේදී. ඉතින් එතුමා හින්දා ඉතින් මම හිතනවා මට විශ්වවිද්‍යාලයට එන්න ඒකත් ලොකු පන්නරයක් වුණා මේ ලබාගත් දේවල්. ඒ වගේම තමයි තරඟ පාසල් මට්ටමින් පැවති තරඟ අවස්ථාවන් තිබ්බා. ඒවට සහභාගී වෙලා ජයග්‍රහණ තියෙනවා. සමස්ත ලංකා මට්ටමේ වෙනකන් ලොකු ජයග්‍රහණ ලබා ගන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් මම හිතන්නේ අපි මේ දේවල් ඇත්තටම අපි ජීවිතේට එකතු කර ගන්නවා කියන්නේ ඒක
මට එක්තරා ජයග්‍රහණයක් වගේම අත්දැකීමක් හැමතිස්සෙම මම හිතන දෙයක්. මම ඒ වගේ තරඟයකට මුහුණ දෙන්නේ කොහොමද? ඒකෙන් මම තමම කොහොමද ඉස්සරහට අයිටම් එකක් හදලා තව ළමයෙක්ව තරඟයට යොමු කරන්නේ? ඉතින් ඒ වගේ අවස්ථාව ලැබිලා තිනවා. ඉතින් ඒ හැම ඒත් එකම තමයි මම 2010 වසරේ වසරදී මට ලැබෙනවා මුලින්ම විදේශ සංචාරය සඳහා. ඉතින් ඒකෙදිත් මට ලැබෙන්නේ ඒත් ඉන්දියාවට ගිහිල්ලා එහෙදිත් මේ නර්තන තරඟයකට සහභාගීලා ඒකෙදි ලබාගත් සම්මානක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඊට අමතරව මම 2016 වසරේදී මම ඇතුළත් වෙනවා සම්බන්ධ වෙනවා සසෙක්ස් ජාත්‍යන්තර පාසලත් සමග. ඉතින් ඒකෙදි මම ඒත් මගේ ගුරුවරුගේ යටතේ තමයි නිහල් පෙරේරා ගුරුතුමාත් ඒ වගේම තීක්ෂණ ලියනගේ කියන ඒ මගේ සහෝදරයාගේ මග පෙන්වීම යටතේ තමයි මම ඒ සසෙක් ජාත්‍යන්තර පාසලේ ඉගෙනවීම් කටයුතු සඳහා සහභාගී වෙනවා. ඉතින් ඒකෙදිත් මට ලොකු පන්නරයක් ලැබෙනවා. ගුරුවරයෙක් විදිහට කොහොමද මම වැඩ කරන්න ඕනේ? ගුරුවරයෙක් විදිහට කොහොමද මම ළමයට දැනුමක් දෙන්න ඕනේ? ඒ වගේම තමයි එතනදිත් අපි තරඟ සඳහා සහභාගී වුණා. ඒකෙදි ලබාගත් අවස්ථාවන් තියෙනවා. හොඳම නර්තන නිර්මාණ රචනයට හම්බෙච්ච ඒවා. මේ වගේ අවස්ථාවන් ලැබිලා තියෙනවා. ඉතින් ඒ මේ මම හිතන්නේ මේ 2017 වසරේදී වගේ ලබාගත් සම්මාන කොටසක් විතරයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේක නැවතීමක් නෙමෙයි. මම හිතන්නේ හැමතිස්සෙම තව ඉස්සරහටත් අපිට මේ දේව ගැන ඒ වගේම මම කියන්නේ සම්මාන කොච්චර ගත්තත් වැඩක් නෑ. අපි ඒකෙන් ගන්න අත්දැකීම අපේ ජීවිතේට එකතු කරගන්න. මම හැමතිස්සෙම හිතන්නේ කලාවත් එක්ක මේ අපේ මේ ජීවිතයේ කලාව තුළින් අපි යථාර්ථයක් දකින්න පුළුවන් අනිවාර්යෙන් ජීවිතේ. ඉතින් ඒක නිසා මේ හැම දෙයක්කින්ම මම මගේ අත්දැකීමුත් එක්ක මම ජයග්‍රහණත් එක්ක තවත් ඉස්සරහට යන්න මම මගේ හිතින් හදා ගන්නවා මට තව දේවල් කරන්න පුළුවන්. සමහර අවස්ථාවන් තියෙනවා දැන් කියනවා නම් අපි ජයග්‍රහණය වගේම අපි පරාජයත් ලැබෙන තැන් තියෙනවා. ඉතින් ඒ තැන්වලදී කොයි මොහොතකවත් මම දුක්ුණේ නැහැ මට මෙහෙම වුණා කියලා. හැබැයි මම ඒකෙදි හිතාගන්නේ නැහැ. මම ඊට පස්සේ තව අවස්ථාවක් මට ලැබේ. අනිවාර්යයෙන්ම ඊළඟ අවස්ථාවේදී මේක ජයග්‍රහණය කරන. මේ වගේ අවස්ථා ඉතින් මම හැමතිස්සෙම හිතන්නේ එකක් තමයි මේ හැමදේම අපිට ස්වභාව ධර්මයත් එක්ක ලැබිච්ච දේවල්. ඉතින් ස්වභාව ධර්මයත් එක්ක ලැබෙනකොට මම හිතනවා මේ දේවල් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. අපි ස්වභාව ධර්මයට ආදරය කරනවා නම් අපි මිනිසුන්ට හරියට ආදරය කරනවා නම් අපිට මිනිස්සු ඇත්තටම ආදරය කරනවා. ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන්න ඕන දේවල් ලැබෙනවා. ඉතින් මම හිතනවා මේ හැමදේ මට ලැබුණේ මගේ ජීවිතේ මේ පුංචි කාලේ ඉඳන්ම මේ දෙමව්පියන්ගේ ලැබුණු දේවල් කවදාකවත් මට අද වෙනකම් මට කවුරුත් අම්මා තාත්තා දෙන්නගේ එක්කෙනෙක්වත් කියලා නැහැ මේ දේවල් කරන්න එපා මෙහෙම යන්න එපා. හැමතිස්සෙම මට කිව්වේ ඔයා කැමති දෙයක් කරන්න. ඔයා යන ගමන ඔයා යන්න ඔයා හදා ගන්න ඕනේ කියන එක. ඉතින් ඒත් එක්ක මම මේ ආපු ගමනේදී මේ ලබාගත් සම්මාන මේ කුසලාන ඉතින් මං සතුටු වෙනවා. මං නිහතමානීව මං සතුටු වෙනවා මම මේ ලබාගත්තේ. ඉතින් ඒකත් එක්ක මම බලාපොරොත්තු වෙන්නේ ඒ ගත්ත අත්දැකීමුත් එක්ක මගේ ඉස්සරහටත් ඒ දේවල් ලබාගෙන මාගේ ගෝල පරම්පරාවටත් ඒ වගේ ජයග්‍රහණ ලබා ගන්න මගෙන් කරන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්න. අනිවාර්යෙන් ඉතින් අපි එකතුනේ අර දවසේදී මිහිරංගත් එක්ක ඔය කිව්ව විදිහටම මිහිරංගට මේ හැම දෙයක්ම කරගෙන යන ශක්තිධර ලැබෙවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා ඔබට. ඉතින් වාපා ටීවී PO TV අංක 123 නඹට පුළුවන් අපි නරඹන්න අපි සෞන්දර්ය වැඩසටහන අහවර කරන්ටයි සූදානම්. ඉතින් මේ වෙලාව ඇතුළේ අපි කතා බහ කරේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් බිහි වුණු ආදරණීය අනර්ග විද්‍යාර්ථියෙක් පිළිබඳව. ඉතින් අපිට සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරනකොට කලාව කියන එක බොහොම විශේෂයි ඔබට ඔබේ ජීවිතේ ජීවත් කරවන්නට. ඉතින් අපි බෙහෙවින් සූදානම් වෙනවා දවසේදී මිහිරංග පිට එක්ක තුනට ආයුබෝවන් කියලා සමුදින්ට සූදානම්. ඉතින් අපි සූදානම් සමුගෙන යන දවසේදී සෞන්දර්ය වැඩසටහනින් අපි තවත් දවසක බම්මුට එන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සමුගන්නම් ආයුබෝවන්.